කතාව එක්ක සම්බන්ධ වෙලා ඉන්නවව ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ video එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ රෝස්ගේ අම්මා ගැන හෙළිවූ රහසක් සම්බන්ධව. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි video එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ සනින් තප්පරෙන් දැනගන්න ආටත් පුළුවන්. ඉතින් ඔයා දන්නවා ඒ තමයි රෝස්ගේ අම්මා මුලින්දම උත්සාහ කළේ රෝස්ව රේන්ට කසාද බඳලා දෙන්න. මොකද එහෙම වුණොත් දෙගොල්ලන්ගේම බිස්නස් එකට එකතු කරගෙන රජ කරන්න ලොකු උමනාවක් ඇත්තටම කියනවා නම් රෝස්ගේ අම්මට තිබුණා. ඉතින් අවංකවම කියනවා නම් තමන්ගේ දුව ඔය අපරාධ බිස්නස් කරන කෙනෙක්ගේ පුතෙක්ට තමන්ගේ දුව කසාද බඳලා දෙන්න ඔය තරම් මහන්සි වුණේ ඇයි මේ රෝස්ගේ අම්මා? එතන ලොකු පරහක් තියෙනවා. ඉතින් කොටින්ම කියනවා නම් තමන්ගේ දුව කැමති නැහැ කියලා දැන දැනත් ඇයි මේ රේන්ටම මේ රෝස්ව කසාද බඳලා දෙන්න ලොකු ට්‍රයි එකක් දාන්නේ. මෙන්න මේ රේන්ගේ දේපල වගේම රෝස්ට අයිති වෙන්න තියෙන දේපල අබීලගේ දේපල පවා අයිති කර ගන්න රෝස්ගේ අම්මට ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒ කොහම වුණත් තමන්ගේම දුවගේ ජීවිතේ බිල්ලට දෙන්න මේ රෝස්ගේ අම්මයි මේ තරම් ලොකු උත්සාහයක් දරන්නේ. ඉතින් හැමෝටම ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් රෝස්ගේ අම්මා මෙන්න මේ විදිය කෙනෙක් වෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ දැන් රෝස්ගේ තාත්තව කසාද බැඳගත්තේ වෙන කිසිම දෙයකට නෙමෙයි. අවංකවම කියනවා නම් එහෙම දෙයක් කළේ කොහොම හරි රෝස්ගේ තාත්තගේ දේපල අයිති කරගන්න. හැබැයි පස්සේ තමයි දැනගන්නේ ඔය රෝස්ගේ තාත්තගේ තාත්තා ඉන්නවනේ එයා දේපල ඔක්කොම ලියලා තියෙන්නේ රෝස්ගේ තාත්තගේ මල්ලිට විත්තිය. ඉතින් ඊට පස්සේ මේ රෝස්ගේ අම්මා තීරණය කරනවා කොහොම හරි රෝස වගේම රේන්වක සද බන්දර දීලා ඔය ලක්කිගේ දේපල අයිති කරගෙන ඒ වගේම අබීලගේ දේපල සියල්ල අයිති කරගෙන එතකොට කොහෙත්ම ඔය ලක්කි ඉන්නවනේ එයා තමන්න පොලිසියට අල්ලලා දෙන එකක් නෑ කියලා තමයි ලොකු විශ්වාසයක් ගත්තේ. ඉතින් ඒ විතරක් නෙමෙයි රාජනී කතාව ඉදිරියට තවත් රහසක් හෙළිදරව් වෙන නියමිතයි. මං අර කලින් වීඩියෝ එකේදීම කිව්වා වගේ විශේෂයෙන්ම කියනවා නම් රෝස්ගේ අම්මට තවත් සම්බන්ධකමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ නතාලියා කියන්නේ රෝස්ගේම අම්මා නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් රෝස්ගේ අම්මා කොච්චර දරු අඬාගෙන තමන්ගේ පස්සෙන් ආව වුණත් කියන දෙයක් ඇහුවේ නැහනේ. ඉතින් අම්මා කෙනෙක් නම් එහෙම ඉන්න පුළුවන් කමක් නැහනේ. ඉතින් විශේෂම කාරණාව ගත්තොත් එහෙම මේ කෙනාට තවත් පෞල් ජීවිතයක්. ඒ කියන්නේ රෝස්ගේ තාත්තක සද බැඳා එයා දුප්පතේ කියලා දැනගත්තට පස්සේ තවත් කෙනෙක්ව සද බැඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කෙනාට එක් එකතු වෙලා පෞල් කනවා වෙන්න පුළුවන් කියන දෙයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒකයි රෝස් තාත්ත මේ වෙනකොට තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි වෙයි කියලා ලොකු බයකින් ඉන්නේ.